නමස්කාරවිවා බුදුරුවනට, සැමදා බුදුහිමිසාරනයමි, නමස්කාරවිවාදාම්රුවනට, සැමදා සදහම්සාරණයමින් නම්මස්කායවේවා සංගරුවනට සැමදාමහා සංගසාරනයමින් නමස්කාරවේවාතුනුරුවනට සැමදාතිසාර සරනයමිසාදුු සාදුුසාදුු මගේ ගුරුදේවෝත්තම පින්වල්ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ආසාධසාදු ගරුතර මහාසංගරට්නෙන් අවසරයි. ස්්‍රද්ධාවන්ත පංවතුනේ. අද මේ උතුන් ධර්ම දේශනාව ශ්‍රවනය කරන්ට මෙඇත්තන්ට ලැබෙන අවස්ථාව සසරී පිනකින් ලැබෙන්නේ. මොකද මේ මහා මංගල සූත්‍රයේ මතකයින කාරණාවක් තියෙනවා මෙද්ද කාලයන දම් සවනම් කාලට ධර්මේශ්‍රවනය ලැබෙනවා කියන එක ඒතාම් මංගල මුත්තමං යහපද්ධයක් වටිනාදයක් මංගල්ලයා මේ මොහොතෙම බලන්න කීදනෙකුට බණහෙහි නැතුව තියෙනවද කියලා වෙනකුට මිනිසුන්ගේ බැනුන් අහන ඇති. මේ වෙනකුට චෝදනාවල් ලබනයි ඇති මේ වෙනකුට නිදාගෙන ඇති මිනිසු මේ වෙනකුට බස්වල ඇති මිනිසු මේ වෙනකුට ජීවත් එන්නතුම් කාකරී දෙයක්ක් පොර බැද බදා ඇති මිනිසු. එහි වවිකයේ මේ හෝරාවක් මෙ මිඳගනමයත් අන්ද ධර්මේශ්‍රවනය කරන්න ලැබෙන එක මහවාසන අදද දවසයේ මං කල්පනා කල්ලා මේ ජීවිතට පිංරැස්ස නාකාරයත් කුසල් වඩනාකාරයත් ගැන ඒවාගේ කුසල් නොවැඩුවත් ජීවිත කුමක්ද සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දහන්කරුණක් කියල දෙන්න එතකොට පිංහතුනේ පිින් කියන එක නම් අපි දන්නවා කාගිහරි යවෝත් මේ මොන අදො ඇල්ල කරන පින් තුරිකෙන අපි පාන්සල්ලයනවා අපි දානෙ දෙනවා අපි සිල්රක්කිනවා අපි සත්තු බීරගන්නවා ඊළයට අපි කරුණාවෙන් ඉන්නවා අපි මිනිසුන්ට උදව් කරනවා යාචකයන්ට දන්දෙනවා අන්න තමන් කරන පින් ඒවගේ අපි රුවන්ඇලි සැයි වෙෙන්ද ජැයිසිරිමා පෝධිනාස වෙන්දා චෛත්‍යය වදා මේ උක්කොම අපි පිං විදිහයට කියනවා. ඒ පින්ද නෙවයිද පිනම්. කුමක්ද අකු කුසල් ආන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනන යංකිසි කෙනෙක් දන් දෙෙනවන එයාට පිින් වැැස්වෙනවා. පින්වත් මහනෙන යංකිසි කෙනෙම් සිල්රකිනවනන් එයාට පං රැස්සේෙනවා. යංකිසි කෙනෙක් භාවනා කරනවනං එයායට පිං රැස්සේෙනවා. ඔන්න බුදුරජාණන්සේ පීන ගෙන වදාලා. තව බුදුරජාණ වන්සේ වදාලා පින්වත් මහනිනි, යංකිසි කෙනෙක් සෑය විහිර වඳෙනවානන් ධාතුන් වන්සේල වඳනව නම් පිං රැස්සෙනවා. පිින්වත් මහනනී තමන්ගි දෙමව්පියන් විෂිහිී, ගරු කටයුතු නම් එකැන උපස්ථාන කරනවා නම් පින් රැස්සෙනවා පින්වත් මහනන බුදුරජාණන් වහසේ වදාලා යංකිසි කෙනෙක් තමන්ගේ පවුල්ල වැඩි මහල් අයට ගරු කරනවා නම් පිින් රැස්සෙනවා ඔන්න පිණ ගැන වදාලා කුසල් ගැන බුදුරජාන් වහන්සේ වදාලා කුසල් තියෙනවා තුන් ආකාරයකර කරනවා යනුත් කරනවා කුසල් වචනයනුත්කරනවා කුසල් සිතනුත්කරනවා කුසල් එතකොට ඔම අපි ඔය කාරණාව විස්තර කර ගන්ඩ ලස්සනු සූත්‍ර දේශනාව කම්බෝනා මේ දේශනාව අගුත්තරණකායේ පළවෙනි පොත්වහංසකි තියෙන්නේ මේ සූත්‍රයේ නම පචීතන සූත්‍රයේ පචීතනක යන රජකෙනෙක් මේ බලන්න ඒකන් සමයම් බගවා භාරානසියන් විහරති ඉසිපතනය මිඟදායේ. අපි භාග්‍යතුන් වහන්සේ ඒකාලි වැඩහිත භාරානසි ඉසිපතනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අමතා වදාලා. තැන් ස්වාමීන් වහන්සේල කං යොමුෝ කරගෙන අහනවා. ඇයි දැන් මේ සසරේ චතුරාලි සතති ධර්මය අවබුධ වේවා වේවා කියලා පින්කර කර කුසල් වඩ වඩා. ඒ පින මෝරලා, ඒ අමා නිවන ලබල දෙන ශාස්තතුරුන් වහන්සේ ඉදිරියේ වැඩහිදීද්දී ඒ ඒ ඉදිරියේ වැඩඉන්න පිරිසට පින්වත් මහනනී කියලා ආමාන්ත්‍රණය කරද්දී අවදිවෙන්න පින සම්පූර්ණයගගේ චිත් අභ්‍යන්තරය තියන පින අවදුවනවා. අවදවෙල කංයුමු කරගෙන අහන අධරමේ. දැන් අද බන කියෙන කුට අමාරුයි. ඇයිඒ ඇතුලෙ අවදුවෙන් නෑ අවදිුවන්න පින ට පස්සේ බුදුරජාන් වන්ශ වදාලා හරි ලස්සනයි. බෝතපුබ්බම් භික්කවේ රාජා අහෝසි පචේතන වනාම පින්වත් මහනනේ ඉස්සර රජ කෙනෙක හිටියයා පචේතන කියලා. අතකෝ භික්කවේ රාජා පචේතනු රථකාර ආමන්තේහි. මේ රථකාරං ැන කරත්තරෝද හදනෙක් කෙනා. නැතන් කරත්්‍ය පදවන කෙනා කරත්ත ගැෙන දන්න කෙනාට, කරත්තකාරයට කතා කලා. කතා කළ කියනවා විතෝමී සම්ම රථකාර පින්වත් රථකරුව මෙතනින් හරියටම මාස හයක් ගිය තැනක්ද ඉඳලා මට යුද්ධයක් කරන්න ඕ. මං යුද්ධ කරලා මේ අවට තියෙන් රටවල්ටික අල්ල ගන්නවා. හැබැයි මං යුද්ධ කරන්ටයන්නේ කරත්තෙන්නේ. ඒ කරත්තේ රෝධදික ගෙවිල්ලා. ඒ නිසා හොඳ රෝධ දෙකක් හදල දෙන්න ඕන කියල කිව්වා ඊට පස්සේ මෙයා කියනවා එහෙමයින් ස්වාවයනි දැුන්න මෙයා ගිය. ගිහිල්ල දැන්ගන්න මෙයා දැන් රෝධ හදදනෝ. දැන් යුද්ද මාස පහයි දවස් විසිහතරක් ගෙව්ුණ දැන් මාසයියට තව දවස් කියල තියෙන්නේ දවතව දවස් හෑ තියෙන්නේ. රජතුමාට මතක් වෙලා කරත්ත කොහුණු දන්න කියලා එන්න කිව්වා. ඔන්න රථකාරය ආවා කියනවා කොහොමද කරත්ත රෝධි වැඩ කියන අනේ ස්වාමිණ යාන්තන් අද එක රෝධයක් කිවරයි දෙැ එක රෝදෙන් යුද්ධ කරන්න පුළුවන්ද නිරස රජ්ජුරෝදැන් ඇසුඩ ගිහිල්ලා මොකද මනුස්සෝ ත තම මේ කළේ පුළුවන් දීරණ දවස් හහිට මතුරු රෝධි හද හයා හදන්න අනේ පුළුවන් කිව්වා ඔන්න දැන් හිට යුද්ධේ මාසායක් ගියා අද කරත්ත රෝධ දෙක රැන්නාව. දැන් රාජ සභාව මේවාගේ උඩ රජජුරුවන්වා දෙ පැත්තේ අමාත්‍ය මන්දීන්න රාජ සභහාව ඇද ඉසාල දිග හොල් එකක් ඒකාලෙ රාජ සභා මතක නැද්දව ඇතන්න ඒ කාල හිටියව ඇත් ඔොත් රජුරවෙලා මැති ඇමිතර වෙලා ඒහසරේෙන් එකක් දැම් මතක නෑ ඊට පස්සේ ඒ රාජ සභාවි දැන් ඔන්න කරත්ත රෝද් දෙක රන්න වෙල දැන් ඉස්සරහැ තිබ්බා රජතුමාට පුද්දුමයි. ඇයි කිසිම්ම වෙනසක් නෑ. කිසිම වෙනසක් නෑ රෝධ දෙක එකම වගේ. රජ්ුරෝ දැන් යුද්ධෙකතාව පැත්තක තියලා අර කරත්ත රෝද හදනෙක්කෙනගගේ අහනවා හරි පුදුම වැඩක් නේ. මේ එක රෝධයක් හදන්න මාස හයට දවස් හයක් තිේදී එක මාසව පහයි දවස් විසි හතරක් ගිය. මේ එකරෝ දෙයක් හදන්න දවස් හයගේ දෙකම එක වගේ. කද්ද වෙනස කියල හවා. එතුකට අ රථකාරය කියනවා වෙනසක් තියෙනවා. මංගේ වෙනස ඔබහන්සේට පෙන්න්නන්න කියල ද දිගශලාව තියෙනවාන තු රජ්රෝ ළඟ ඇවිල්ලාර කරත්තරෝ දෙයක් ඇරම් රෝධිය තල්ලු කළලා මසාාලා විරාජ සභාව මොකක් වෙන්න නැතිද ඒ රෝදී අර තල්ලුකුරපු වීජයේ යන්තාක්ද ඒතාක් ගිහිල්ලා මො මොකක්දවෙන්න ඇති කැරකිලා කැරකිලා වැටුණා දෙමු පුංචිකාල ටැර පැදල ඇතිනේ ඒ වගේ අ දවස් මාස පහයි දවස් විසිහදරක් හදපු කරත රෝධී මෙයා කරකොලාත් ඒ නඟ පාර එරයා දෙ මේ රෝධෙ කැරකිලා, කැරකිලා කැරකිලා ගිහිල්ලා අක්කුර ගැවෝ වගේ. අලවංගුවක් බිම හිටිය වගේ කෙලිින් හිටියසාලාව ඇද. ඔන්න රජතුමාට පුදුමයි.රයුතුමා හන මුක්කද මේ. ඊට පස්ස කියනවා රජතුමනේ මේ රෝධ දෙකම එක වගේ තමයි. නමුත් මේ එක රෝධයක් මේ මාස දවස් හයින් හැදුවන්නේේ. ඒ හදපු රෝදේ නිංමලල්ලි ඇද තියෙනවා. දොස්තියෙනවා, අඩුපාඩු තියෙනවා. ගරාදි වැටේ ඇදතියෙනවා, දොස්තියෙනවා, අඩුපාඩු තියෙනවා. බොස්ගෙඩී මැඳ ගෙදයේ අඩුපාඩු තියෙනවා, දොස්තියනවා වැරදි තියෙනවා. නමුත් මේ අමාස පහයි දවස් විසිහතලකින් හදපු කරත්ත රෝදේ අඩුපාඩුනෑ දොස්නෑ වැරදි නෑ. නිංමල්ලල්ලෙවත් ගරාදි වැටේවත් බොස් කිඩියවත් අඩුපාඩුවක් දෝසයක් වකක් මොකක්වොත් නෑ. ඒ නිසාකර ගැහෝගේ කෙලින් හිටියකිව. පැහැදිලිනේත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පිින්වත් මහනෙන ඔය කතාව කියාගෙන යනකුට කාට හර හිතේවි ඒ කාලේ කරත් හදපු කෙනා කෞුත. ුදුරජාන්සේ වදාල ඒ කාල්ලේ කරත්ත හැදුවේ වෙන කවුරුවත් නෙවෙයි මම දෙැමේ බෝධි සත්්‍ය චරිතයක්න කියන්න. කියන පවත් මහන නේකාලෙ ලි කෑල්ලක් දැක්කොන් ඕන වැදයක් කියන්න පුළුවන්. ඕන වැදයක් කියන්න පුළන් ඒ තර අර ලි විෂයහෙහි වඩු වැඩෙහි දක්ෂයි. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් පිින්වත් මහනනී මම තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් මම දක්සයි, කයිං කෙරෙන වැරදි අඩුපාඩු දෝස මොනොවද කර දකිින්ද දක්සයි. අර ලී වැඩවලට වැඩිය. ව්චනයෙන් වෙන වැරදි අඩුපාඩු දෝසව දකිද දක්ෂයි. ඊළඟත, මනසිං වෙන වැරදි අඩුපාඩු දෝස දකිින්ට දක්ෂයි අර වඩු වැඩවලට වැඩිය. ඉට බුදුරජාණාන්සේ දේශනා කරනවා පිංවත් මහණෙන කයින් අඩුපාඩු දෝස වැරදි තියගන්න එපා. වචයනෙන් අඩුපාඩු දෝස වැරදි තියාගන්න එපා. ඊළඟට සිතිං වැරදි අඩුපාඩු වක ගත තියාගන්න එපා. රිචු එන්න කිෙව්වා නැත්තන් අරු මා සහයකං හදපු. මේ කරන්ත හුද වගේ කැරකිලා වැතකිවවා. කොහෙද කොහෙටද කැරකිල වැතින්නේ සසරට වෙන කොහෙට් වැටන්ඩ ද අපී. අපි වැටෙන්නේ සසරට බුදුරජාණන්සේ වදහලා කවරහඩි සිතකයි වශයන රිජුවන් තියාගෙනින් ඕොන වක්කර නැත්තං වංචා නැත්තං. රජු චරිතයක් නම් එයා රක්කුර ගැහුව තිබ්බ කරත්ත්‍රර ද්දවාගේ සසරට වැටින්නේ. දෙැන් ක කොහොමද තේරුම් ගන්නේ. සී කයින් කෙරන වැරදිතියනො ප්‍රාණ ගාතය, සෝරකම ඊළඟට වැරදිකාම සේවනය. විතකොට සසරට එ වැටින්නේ කොහොමද සිතෙන් කයින් වචනන්නේ ඕනයි ය විදිර අකුසලට අන්න අකුසලි. බදුරජන්සි හක්කුසලයේ කියල වදාල සත්තුමරණයක සෝරකංකරන එක වැරදි කාම සෙවනය දෙන එක ඉදකුට එයා කැරගිල ගිහිල සසරට වැටෙනවා ඊළඟට තව අපි ජීවිතයේ තියෙන වචනයෙන් වෙන වැරදි වචනෙන් වැරදි බොරුව කේලම පරුස වචනය හිස්වචනය ඊළඟට අපේ ජීවිතය තියෙනවා සිතයෙන් වෙන වැදි අමිත්‍ය දෘෂ්ටය මත්‍යා දෘෂ්ටියය පුද්දුම අක්කුසලයක්. ඊළඟට තියන දැඩි ලෝබ අනෙතැගදට ආසයි. ඊළඟට මේ තන්ටත් මොන හරි දෙයක් තියනවාන ඒ කෙරෙහි බලවත්ව ආසාරීෙන්නවා දැඩි ලෝබ අභිද්‍යාවකයන් ඊළඟට තියෙනවා ව්‍යාපාද නපුරුහිත තහායනවා. අපිට මේ පොඩි දෙයක් විදිට තේරෙන්නේ ඇයි සසරයට වැටනි අකුසල් කරලන්නේ ඒ නිසා දැන් අපෙන් වචනයක් ගියවොත අපට බය හිතන්නේ. මිහික ගෙනවං පොඩි විස්තරයක් කරන්න ඔන්න රහතන් වහන්සේ නමක් ගෙදරකට වැඩිය. ඒ රහතන් වහන්සේ ගෙදරට වැඩම කලාන්ට පන්සේ ඒ ගෙදර හිටියේ දෙන්න දෙමල්ලෝ තරුණ යොුවලක් හිතයක්. ඒ තරුණ යුවල අ රහතන් වහන්සේ වැඩියට පස්සේ බොහෝම පැහැදුුන සිතෙන් ශ්‍රද්ධාවෙන් දානටිකක් පූජා කළ පූජා කළ හිතින් හිතුවා. අපිට සසරෙන් නිදහස්සෙන්න්න මේ පින උපකාර වේවාක්‍ය. බලවත්තු හිතුවා. නෝනත් හිතුවා මහත්තයත් හිතුවා. ස්වාවිනාසව දෙනමක් වැඩේ. ඒ ස්වාවින්න්නාසර දානය රං වඩිනගොට ඉස්සරහින් යන ස්වාවින් වහන්සේගේ කකුලමකක් හරි පොඩ්ඩක් කේටුන එකට හරි මොකට හරි පිටිපස්සෙන් හිටපු වාවින් වහන්සට හිනාවක්ගිය එදට ඒ හිනාව ඒ හිනාව මේ විදදිහටම අ අර යුව ළඟතිින් දැක්කපු සර්ක පිරිසගේ කෙනෙගේ හිනාවර්තති බා ඉස අර ගෑනු කෙනා කියනවා අරහාදුරු හිනා සර්ක කාරෙක් වගේ ඉස අර අනිතක ස්වාමයක් කියන අනුමද කලා සස්සරට වැටුණා උපනු පන්ජීත සර්ක ඉ්‍රදි ස පවලට ඉස වෙන පවුලට ඉපදනත් කැමතික මොකටද දැන් සමහරයග ඉන්නවා අම්මා දොස්තර තාතා දොස්තර පුතා කැමති ඩ්‍රයිවිීංගල්ට ඊරවාස සහරයම ඕන තාත්තා ඉංජනීය ඉසේ අම්ම ඉස්කෝලටීජය පුතා කැමති වඩ වැඩවල්ට පැහැදිල්නී මට මතක මන් අමං අන්දුරන් ළමය කිටේ පුංචි කාලය දනවා කියන්නේ මට හිකාරයක්වෙන්න ඕන හන්න ඊට පස්සේ තවාය මේ උගන්නන්න දෙමවපියෝ දංඟලනවා දග දඟල දඟලනවා අවසානය ගිහිලා ආමයක එ ඇතම් බස් කොන්දොස්තර කෙනෙ කොහෙෙන් අරි කැරගිල ඒකටමයි යන්නේ නම් සසර බලපෑමක් නැද්ද. ඉස මේ පිරිස මේ යන්න දැන් අර ගෑන්ලමයා අපි බුදුරජාණන් වහන්සේ කාල ිපදුනන් සර්කස් පවු්ලක ගෑනුලමය හරි ලස්සනයි දක්ෂයි දක්ෂ සර්කසට යාට පුළුවන් මේ පිටිපස්සන් බෝඩ් එකගත්තියල එතන මනුස්සයකින් දල මේ පැත්තින් කෙනනිසි යවන්න පුළුවන් අර මනුෂයගේ හැඩරුවට ඇගේ වදඉන්නේ එහට පුළුවන් චූටි කෝටුවක් හිතව ලබීම ඒ කෝටෝට කැරගන්න පුළුවන් ඒ ගෑන්ලමයට පුළුවන් අඩි රියන් අසුවක් කුස උනගහ උඩට නැගලා උඩට නැගල කරණන් දාහතරක් කාසි කැරකිලා වු ගෞුට හිටගන්න පුුවන් ගෑන්ලමයට ඊ පහසේ මෙයාගේ කලින් අර අර මේ ප්‍රශ්නය ඇදුන තැනත් යෙනවානේ දැන් කියන්න බලන්න අර වචන ටිකක්ද මේ අර සර්කස් කාරෙක් වගේ ඒ හැටි වචනයද අපිට ඒ හැටිවචනය නෙවී සසර අපි කරලා තියෙන නිසා අපිට වචචනය වැරදුන නිසා කොහොම දාාප හටි සසරට. ඊටවාසේ බුදුරජාන්ගේ දේශනාවතිය නවා මේ කිදුුරට කතා කරන්න පුළුවන් කියේනවා. නමුත් සඳ කින්දුුරෝ කතා කරන්න කියෙන මිනිස්සුත්තේක. ඒ කතා කරන්න ඇතුටගේ හේතුවත් තමයි. එකක් තමයි මේ බොරුවක් පිටවී කියලා. බංගේ කියන වචනයෙන් බොරුවක් පිටී කිය ින්ඳදුරුව කතා කරන්නයන මිනිස්ුත්්ේ නැතන් කතා කරන්න පුළුවන් කියේ. ඊරඟට මං කියන වචනයෙන් තවත් කෙනෙකුට අභූතයෙන් චෝදනාවක් වෙ කියලා කෙදුුරෝ කතා කරන්න නොමිනි සුත්තෙක්. ීති රෝය පැත්ත බලන්න ගොන්නන් අපි කදුුරන්ගේ මටමටත් නැති තරම්. ඇයි අපි කතාව පටන්ගත්තට පස්සේ කෙල්ලවරක් නෑ ඉරිවාස ඒකින් කියනේවා කොහොම කර්මයක් සකස්ස නැතිද අන්න අක්කුසලින්. මු පිී කරන අය මේ කස්ථාවවෙන්නේ සිිල්ග අන්ඩ වෙල්ලා පින් කරනවා කතා කරන වචන තුළ රැස්වෙන දේ පැහදිල් නද මංකන නාට තරුණු ලමයා අරයාත් සිටු කුමාරෙක් වෙලා මේයාගේ ගමට බලන්න කරමාන් රූප වෙන හැට ඔන්න සර්කස් පෙන්න්නමයාට ඉලාන් ධරයා සර්කස් පෙන්න බලන්න ගයා බලන්න ගිල්ල සර්කස් මේ පෙන්නන්නට පටන් ගත්තකම් යාට වෙන්න කිසිම දෙයක් පේන්නේ අරයගේ මූනමයි පේන්නේ. සසර මෙයාට ලෝකෙම දැන් අමතකයි ගෙදරවා අම්මලාන්න කිව්වා මටනම්රයි. මව මැරෙනවා අර ගෑන්ලොම මට දුන්න එත්තාම්. නිහසිකිව්වා මේ උඹ මැරුණත්කමන්නේ. අපේ පවුලේ වන්සේ අවිට තියෙන් ඕන කබල් ගාන්ටහරි. ඒ සර්කස් කට්ටඇත එක් නම් බෑ. උඹ කියපන් මේ සිටුවරු න්නවා රජරු ඉන්නවා ඕන ගෙන අරක නෑ නෑ මට යා ඕනමීට වසි ගෙදනින් පැන්වා කොල්ලක් ගෙදරන්ගේ ගිහිල් හොයාගෙන හොයාගෙන කියලා අන්නට සර්කස් ගෑන් ලොමය යාලුකර යන ගෙදටි කියල කතා කළ ම මෙහම ව සිටකුමා සිටක කුමාරකව ගම තින් අනි ෙදරයිම හොත්කිව වෙන ඇතින් නිකන් ගෙදර වයාගෙන පියාහන සර්කස්පයන යිදාවල් හොයා ගන්න කෙල්ලෙකුට සිටුකුමාරෙක් ඇවිල් අප මේ අපි දෙන කරකාරය බනිමකින් උ ඩක්කමැත්වීද. කැමැති නාදකාර වගේ. ඊට පස්ේ මකදුණ ඕන විවාහවන දරුවෙක් ලැබන දරුව නලවනවා මෑනුම් පදකයකයා. කියන්නේ උඹල තාර්තන ඉතින් ඔහේ ගෙදෙට්ට වෙල්ල කකායිඉන්නවා. ඒුනට උඹ නංහෙ වෙන්නෙ එපාම පැටියෝ දොයිදොයි දොයි කිය නලවනවා ඊට වස කියනවා මේ උඹ ලම්මනං අහකයේ කරණම් දහතරක් විතර ගහන්න පුළුවන් ඒවු අට නඋම්ඹන්ගේ තාත් අ බිමේ යන්නෙත් වැනි වැනි එනිසා මයි පැතිිය හෙම වෙන්නපා කර දොයි දොයි කිය නලවනවා කුමාරයගේ හිතට හරි නෑ ය කල්පන කළ මාත් ඉගෙන ගන්නවා ඉගනගත අසකස මෙයාට වැඩිය දක්සයි. ආන්න ගානට එන හැටික හසරේදී නීට පස ගෙන ගත්ත ඉගෙන රම යත් වන ගහ නැ ල කරන්නන් දහතරක් ගහල හිටගන්න ඕන ගහැයි. බුදුරජාණන් වහන්සේ දවසිම් බැලවා භාග්‍යතුන් වහන්සේට හැම්මක් කෙනග උම්පින පේනවා අපිට පෙනන්නේ. ුදුරජාන්සි දැනඟ දැක් මේ උන ගහක්කෙක්ක මේ පොරබාද බදා ඉන්න පින්වන්තේ. ඇයිඒ පයාගේ පින රහත්තන් වහන්සරට දන්දීලා සසර වීරිය කරලා කුසල්ලෝ අඩලා දේනවා නිකෙලෙසේන්න. බුදුරජාණන් වහන්සේ වැඩම කලා. බුදුරජාණන්සේ වැඩම කලා පින්වත් මහනනේ අපි යං අද සර්කස් බලන්න. අලුතිෙන් මහනේ චාමුදරුව මූුණම් මෝල බලාගන්නවා කදනයේ. ඔන පිට නියටි ගියා සංගය වඩිනවා. භහග්‍යවුතු නහනසේ සසරේ අහසේ තරු පරයා ඇස්දන් දිෙන තියෙනවා.නිස යම් සභහමකට භාග්‍යුතුන් වහසේ වැඩියෝ හැම්ම කෙනාගේ ම සැරෙනවා කාග පෙත්තරද පිනාක් එක. ඒක පිනා බුදුරජාන්සේ පැත්තට හැමක් කෙනාගේ මෑ සැරෙනවා සසරී ඇස් දඳන්න පිනට ඕනම සභහ භහග්‍යතනාන්සට සැඟවිලා ඉන්නවා කෙලෙ කක්නයි. බුදුරජාන් වසේ බබල නො දෙවියන් බබුන් කවුරු අතර. අර සකස් බලනාව මිනිස ඔක්කෝම් බුදුරජාන් දහබැල් වාර්යා උනගහේදෙන් නින් එයා දදි කවුරුත් බලන්නේ එයාගේ හිතට හරි ගනෑ. හිතට මධිකාමක් ඕන දුකක්කාාව. භාග බදුරජාණන් වන්සේ වදාලා පින්මත්න අද අපිත් කැමැති මෙයාගේ සර්කස් බලන්න අපි බලමු කියනකට හැම කෙනාගමය සයාගේ ඇත්තට හැරුණක්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ දැන් අරයට හරි සතුටුයි භාග්‍යතුන් වහන්සේත් උමහිත යාගෙනම උග්ගසේන භාග්‍යතුන් වහන්සේත් මගේ සර්කස් බලන්න කැමති බුදුරජාන්සය වදාලා ප්‍රියපුත්‍රය ද ස එයා උන ගහ උඩ හිටගත්තා වෙනද රත් වැඩි ඇක සැහල්ලු කළලා වෙනද රත් වැඩි හිත එක කලාා ඒ බුදුරජාණන්සේ වැඩෙන්වාන එයා ඊට පස්සේ අර උන ගහෙන් කරන උඩට ගැවා. දැංු කරණන් ද හතරක් මෙහෙම ගාල හිටගන්නවා. ඕක විනා දියත්වාත යන්නේ තාපර තිහිෙන් වෙනවා. හරි පුදුමයි. උන්නගහෙන් උඩට යනකඩම බුදුරජාණන් වහන්සේ ගාතාවත් දේශනා කරනවා අතිජිතය අත්තෙරලදාන්න අනාගතයේ පතන්ඩපා වර්තමාන දකින්නේ යතා ස්වභාවය කියලා මේගේ ගාථ පදහයකින් ධර්මයක් දේශනා කළා මේ අස්රතුව ප්‍රතජ්ඥනයකකි දට උනගහෙන් උඩට ගිහිල්ලා. කරනම් ගහන ගමන් නිකලෙස්සේලා රහතන් වහන්සේ න මක්ක දේට උන ගැ හිටගත්තා. කොච්චර ආශ්චරයයිද. හරි මාස්්චරය ඔය කරනව බලබල දැ බලවුව මිනිසු දහස් ගණත් දැම් බලනවන් යුදුරු මිනිස්සු බදකිනවාවද මේ රහත්වෙලා දැන්ගරයින්නේ කියලා. මේ පින කියන එක අසිරිමධ්‍යයාග. කරණංග ගහ රහත්වෙනවා. එව නනිත් පැත්තවලන්න දැන් ඔය කරණංග ගහ ය රහත්වෙනවා රහත්වෙනවා දැක පුදහස් ගානක් පිරිසක් හිටියනි. ඒ අතර අපි හිටියන. අපි ධර්මියාව බුද්දු කලේ නෑ. ඒනිසාඒ අපි සසරට වැටිතා. ඔතනටපු කී දෙනෙක් සසිරියනු ඇතිද්ද. පින මෝරෝප නැති නිසා. ඇයි මේ අපේ මේ සසර යන්ඩ සිත්ත වනේ කය වැරදිච්ච නිසා හිත වැරදිච්ච නිසා වචනය වැරදිච්ච නිසා පංහතුන නිවන්දකිඩ යන් බලවත් පුුණ්්‍යි සංස්කාරයක් තියෙනවාද ඒක නිවන පිණිසම තියෙනවා අපි කරන දේවල් නරකනම් පාපිනං ඒකත් එෙනවා විපාක දෙදිී ඒකට උදහරණයක් තමයි බලන්න පින්වතුන අපේ මුගලම් මහරතන් වහන්සේ මව මැරුවෙන ඇද්ද කලෙන් කල්ප ගානකට කලින්. දුරස නිවන්දකින් ගෞතුම් බුද්ධහසන නිවන්දකිින්ට පිනත් තියෙන කෙනෙ ඒකත් පැත්තකට දාමකෝ එක කල්පයකට කලෙන්නේ ඔන්න අපේ බුදුරජාන් වන්සේගේ ශාසනී මේ මහා බද්ද්‍ර කල්පේ පළමේම බුදු ව කකු සඳ කියන බුදුරජාන් වහන්ේ ඒක්කු සඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයා වෙලා ඉපදුනේ මුගලම් මහරාතන් වහන්සේ. පුද්දුමයේ සසර. දැම ඒක කියන්නේ මේ බුද්ධහසනට බලවත්තුම විරුද්ධ කෙනානෙ. භහග්‍යතුනාහන්සේට එරෙහිවම ඉන්න කෙනනෙ. කකු සඳ බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන්සයට එරෙහිවම හිටක බලවත්ම බලවේගය? ඊඟට ඒළඟට බුදුුවන්න ඒ හරවිෙනයට බුද්ධත්වයට පත්ව ව ගෞත්තුම බදුරජාන්සගේ අග්‍රස්්‍රාවකය වුුණා කියන්නේ. පින තිබ්බා අකුසලිත් විපාකදන්න. ඒවාගේ අපි කරපු පිනුත්තියනවා අකුසලිත් විපාක දෙෙනවා අපිහිතන්නේ අපි පින් කරනවාන්නේ ෝවා කිවට ච්චර්ගානක් නෑ දෙවයි බලන්න සහර උපාසක මහතුර ඉන්න උ පාසකම්මලඉවා පන්සලේ ප්‍රධාන දායකයා ප්‍රධාන දායිකාව හාන්දුුරුත්තය කතා කරන මේ බලන්න ඕනු උපාසකගම්ලලා ආන්දුරුත්්‍යය කතාගරන ගෙදර ුන්ද කෙල් හිතාගෙන මට ඒව දකිනකුට ඉහිවා හනකොට මට හිතන මේවාගේ කරම කොහොම විල් පාංක දීද ඔ සභාවකට යන්න බලන්නව මෙ මේ ඔය මේ පන්සලක විහාරස්ථානක උක හරි උදායක මහතුරු මහා ඉහලින් කතාගන්න හැට කෝමවෙයිද තමන් කරන කර්මය තමන්ටවිපාංක් දෙනවා. දෙැත් අතන තවසිද්ධිය තියෙනවා අර බලනර උනගහේ උඩ ඉඳලා කැරකිල මේ ආය යුනගහ උඩ ඉඳ හිටගන්න මේ තප්පර කිහිපේට බුදුරජන් වන්ස ාථාවක් කොදාලන. ඔබට පුළුවන්ද තපපරට තප්පරකිහිපයකට ගාතාවක් කියන්න අපිට බැෑ. පින්වතුනි කෙනෙක් අවබෝධ කරගන්නවා නම් තප්පරයට වචනදාහන් බුදුරජාණන් වහන්සට පුළුවන් තප්පරයට වචන දහක් කියන්න බුදුරජාණන් වහන්සට පුළුවන් කෙනෙකුට ගාතා දාහක් තප්පරයට අවබෝධයට වන තප්පරයට ගාතා දාහක් භහක්්‍යතු වහසේ දේශනා කරනවා අපගේ ශාස්තරන් වහන්සේ එවැනි අසිරයක් තියෙන කෙනෙක් එවැනිවානුභාවයක් තියෙන කෙනෙ පතු ඒ බුද්ධසාහ ඒ ඒසාහවූ ආනුභාාවයක් කසියයක්ත් තියන භහග්‍යතු නාසේ තමයි වදාලේ වච්චනය වරද්දගත්තුත් වැටී සසරට දෙැ ඕෝක බුදහබානට අපි කී දෙනකුට එක කිය කියලා ඇති දෙ මේ වෙන කොට අරයාම හෙමයි මෙයාය හෙමයි අපි කරන පිනයි අපි කරන පින්ංකරනකොට සිතන විද්‍යයෝයි දකම එකතුන පින්ගතුන ඔන්න ගෙදරක දානටය පසේ බුදුරජාන්ණන් සෙල වැඩිය. ඒ රජගෙදෙට රජගෙදර බිසෝවරු ඉන්නවා. අරී ආසාවිෙන් දන්දින බිසෝවක් හිටිය. ඒ පාතරේ දැ රහන් පසේ බුදුජාන්සල පස්සනාව වඩිනවා පාත්‍රී සරහහිතියා ගන්න උනවත්තරයෙන් පාත්‍රයේ දෝනය කරන. පාතර නුවත්‍ර දාාම වඋන්සල බිමතින පාතරී අතරශ්නී. ඉදුර පාතර හෙල්ලේන. අර බිවා මේක දැකලා මොකද කළ එක පාරෝ තමන්ගේ අටි අතේ තිබ්බ වලලුටික ගලවල අර රහා පසේ බුදුරජාන් වන්සේලලා ඉසරහින් තියෙනවා. එතුට ඒකවුඩ පාතරදිනු හෙල්ලෙන දරුණු පූජාව ආදාරක පූජාව. ඊට පස්සේ මොකද කළ ධන දුන්න හරයේ සතුටුයි තින්ගේ අරහතන්න පසේ පු දුරජාසල වැඩියා. හවසිතින් බිසවරු එකතුවෙලා කතා කරන්නගොට. අර දන්දට ආස බිසෝගවා මේ අද ධනටර පිටිපස්සුම් වැඩපු ස්වාවිාහස දැක්කද. සැරකට්ටි කියෙන් ස්වාවි මට මතකනන්නෑ මුණ. අරහර උන්හසේ ගියවිදිහ දැක්කද. හි කියපිට මතකනෑ. අනි ඔයාලන මතකන ඇද්ද. ඉ මො කියනවා මේ මතක නෑ කියැන අනේ මේ විදිරමගේ කැනෙත් එතන හිට පසේ බුදුරජාන්ේ ෙන කුදු එලයන්නේ. ඒ අනවිදී දැක්කම හිනාවෙන් හිනාවක් යනාවපිට. ඔයාල දැකල් නැද්ද සමහර මිනිස්වන්නවා යනකොට ඒ ඉරියවෙන් අනතයට අර හාසයක්කු පද්දනවා. ඔයහසර යාහසරේ කරපු දෙය එති මෙයා මොකද කළ ඇට් කල්ල පෙන්වා. අන්න කරුණනිසාකස් වුණා ඉපදන්නේ ඉපදින ජීවිතය කුදු ගැහෙනවා කොන්ද ඔන්න බුද්ධ ශාසනයක් කාවා ඒ බුද්ධ ශාසනයේදී ඔන්න මෙයා මහන වනා මේ භික්‍ෂුනයක් කුදයි ඒට පස්සේ ඒ භික්‍ෂුනයම කොද කරන්නේ හරියට වත් පිළිවෙක් කරනවා. හොඳයට වත් පිළිවෙක් කරවා ඉතින් කවෞද ළඟ ඉන්න කතාකොන එන්න පොඩ්ඩක් මේ අපිත උදව් කරන්න කියවා. ඊට පන්සේ මේ භික්‍ෂූණය වැඩක් කරකන රිතනින් භික්‍ෂුනයන් ගියා මෙහා කිව්වා පික්‍ෂුනිේ අන්නට බලුටි කිය ෙනත් දෙන්න මට මතිෙන්. අර භික්ෂණය දිවසින් බැලව රහතන්නාසෙනමක් ෑ. මෙයා මට මේ වේගෙන් කිව්වා ඉක්මනට කිව්වා සොයා බල නැතු කිවා අර බලුටිකම ගෙන යන්න කියලා. මං මේක නොකලොත් මකක්දයන්නේ. මං මේක නොකළොත් මේ භික්ෂුනයට තරහයන. අරයවෙල මට දොස් කියේනවා. දොස්කිවට පසේ පාපෙන්ම නිරේ යනවා. ම මේ කළොත් මොකදයන්නේ. නිකලෙස් මුනිවරේ මුනිවර අග්ගෙන් වැඩගැනීමේ පාපේයට සසරී දස වෙලා ඉපදිනවා. තරේ භික්ෂුනය කල්පන දියසිම් බැලවා නිරේ අනෙකද හොන්ද දස වෙලා ඉපදිනය කළ. ඒ දෙකත්ෙ එක වනුට දහස වෙලා ඉපදිනෙ හොඳයි. ඒ වසේ අරය රහතන් වහන්සේ අර බඩුටික ගෙනනල් හිරුව උපනුපම් ජීවිතය කුදු ගැහෙනව දාසියක් කළ එපති අපේ බුද්ධ සතනය තිබ දුනා කුදජුත්තර. ධර්මය එක පාරයි දේශනා කළේ අවබෝධ කළා ඇයිඒ අර දරුණ පූජාකරව පිණි සෙලවෙන්නේ තිබ්බොත් තිබ්බම තාව ඒවාගේ ධර්මයක් කිවෝත් කිව්බමතාවයි ඉක්මනට දරා ගන්නවා. අපිට ධර්මයක්ක ම හෙල්ලිලා පෙරලිල්ලා ඇල්ලිලා ධ මතකන දැක්කද කරපු හොඳයි නරකයි දෙකම කැරකිලාප හැට. ඒ නිසා කයිද සංවර කරගට දක්ෂවෙන්න ඕන වචනය සංවර කරගන්න දක්ෂවෙන්න ඕන සිත සංවර කරගන්න දක්ෂවෙන්න ඕන. සමහරයි අපේ අහනවා වාමිණි අපි පින් කරනවා එකකන මෙයාල සල්ගන්නවා භාවනා කරනවා දන් දෙෙනවා. හැබැයි මෙයාලගේ මෙයාලගේ ජීවිතයේ මොකක්හරි මොකක්හරි දෝසයක් නිසා ඔන්න මෙයාල වැරදි මාර්ගයකට යො මේලා අප අහලතිය ස්වාමිණි අපි වැරදි කාමසේවෙනේ යෙ දෙනවා අපිට ඒක හදා ගන්න බෑ. එතකොට අපි හැබැයි පින් කරනවා. එතුර මෙයාම ප්‍රශ්නය අපෙන් අහන්නේ. ඒගේ හිතට මේවාද දෙනවා නේද. මේ හිතට වද දෙන නිසා දෝමනා සිහිතේ බලවත්. දෝමනා සිහිතයේ බලවත් නිසා කයබිනදා මරණය මත්තේ සුගතිය යන්නේ. එතකට මේවාගේ බොහෝවිට ඉපදනවා නාගලෝකේ. නාගලෝකයේ හරියට කාමේ තිය. ඒකන නයි ඒ සිරවක ෑකල මනසුලොගෙ. ඕනොම ජාත කතාවක බලන් නාංග නාංගලෝකද සිල්වැ කල දින නුස්ස ලෝකට ලද නා මනස්සව ලෝකර නාංගලෝකෙ බෑ ඔය අනකොට නාංගිෙනයක් ඇැග හැ පි හරි යනවා හරි අමාරවේ ඔයාගත් හිටිය ඒ ලෝකේ අපි ඉපදිච්ච නැති තැෙනක් නෑ සුද්දවාස බම්ඹලොව හැරෙනකොට හැම තැනකම අප ඉපදිලතියන ඇයි හැම තැනක ඉපදන කාය වැරදිච්ච නිසා වැරදිච්ච නිසා සිත වැරදිච්ච නිසා. වීට වසය දැම්මකදනේ ඒවාගේ ලෝකේ ගිහිලා යුරද්ධි වස් මාරු කරගන්න පුොළුවන් නමුත් තිරිසංලෝකයේ බලවත්වෙලා යිපදනවා තෙරි සංලෝකයේ මෛත්‍රී බුදුරජාන් වන්සේ පහළ වනත් එයා තිරි සංලෝකයේ වෙස් ම මවාගෙන ඉරුදි පාතිහාරය පාගන රැස් විහිදවාගෙන බුදුරජාන්ස ස්සරහට ආත් ට ධර්මයාව බෝධ කරටික දයන්නේ ඒ නිසා හතාගණ්ඩුවන නේද වැරදි ඊට පස්සේ තව සමහරයින්නවා දැන් බලන්න ඔය බිරහත් භික්ෂුණිකින් වැඩෑරං උච්චරකුසලයක් සිද්ධ වඋනාාන වචනයන්නේ වැර වැරදුන්නේ දෙන් සමහරයි ඇන්ද වැඩ කරන්නගම හාඳුරණ අර්කගෙනන් දෙන්න හාදුරනමක ගෙන දෙන්න එහෙම තියෙනවා ඒකකු සැලයා පංහතුන මේ චීවරය කියන්නේ අරහත් දජය. අරහත් දජයේ කියන්නේ මේකට බුදුරජාණන්ස වදාලා මේ යුද්ධ හැට්ටක් කියලා. කුම යුද්ධේට යනකොට මේ යුද් හැටක් කියන්නේ. කෙලෙ යුද්ධට යනකොට. කෙලෙ යුද්ට යනකොට මේක තම යුදධ හැට්ටේ. මේක තම යනන් න්‍යතාවේ. මේ චීවරේ රහතන් වහන්සේලා දරාගත්ත එක අපේ මහා කශ්්‍රප මහරහතන් වහසේ දරාගත්ත එක සාරිපුත්්ත මහරතන් වහන්සේගේ නිල ඇඳුමමේ මුගලම් මහරතන් වහන්සගේ නිල ඇඳුමමේ අසූ මහාස්්‍රාවකයන්ගේ නිල ඇඳුමමේ මේ ලෝකී දහස් ගනන් රහතන් වහන්සේලා සැරිසැරුවා. ඉස්සෑම රහත අන් වහන්සේගේ වස්තරයුනේක ඒ අරහත් දජයේ දරාගත්ත භික්ෂුවකට යම් දෙයක් කිව්වොත් කළො කර්මයයා පව්වෙනවා. ඒ කෙනාගෙ දේ අපිට වැදගත් නෑ. මොකද මේ මේ බුද්ධ ශාසනයන්න ඒක තමයි තින විශේසේ. අරකෙන කරන දේ තයාට. අමුත් අපි කරන දේත් අපිට මේ කියන්නේ අන්නේ අරහත් දජයේ වටිනාකම ගැන හිතලා සංඝයාවිසයහි වචන කියලා පවුරැස්කර ගන්ටපා. ඒනන්ගේ අරහත් දජයේ වටනාකම දන්නවනම් ධානයක් පූජාගනුට කොච්චර හිත බාදවගන්න පුළුවන්ද. ආය මිනිසුන්ගේ හිත සැදැහැවතුන්ගේ හිත වෙනස්වෙන තැනක්මන් දැක්කා මේ දානේදී දම් පැන්දීමේදී මිනිසුන්න ගේනම්. නෑද කටිගෙන අපි අද ධානයයක්දෙමු. අවල් ආරණයටට දානයක්ගේ වල් පන්සල්ට හවල් පිරිුවෙන්ට දාානයක් ගෙනීම ඔනේ තුර න ොඩා කදාගෙනය නවා. හදගෙන ගේ එකක්කිෙනනවන්න දන්න කෙ කහර න්න අචරුව කදන බොහෝ මසාාවෙන්. දාන ඔන්න දානසලව දානය බෙදනවා. පලවෙනි වාමීන්ාන්සේ අච්චාරු ගත්තේ නෑ. දෙවිනි සාවාමින්න්නාන්සේ අච්චාරු ගත්තේ නෑ. තුන්ගනි සාවාීන්ාන්ස අචාරු ගත්තේ නෑ ස අරු පාසකාම කියවා හාදුුරනේ මේවා සිංහල අච්චාරු. අනි ගත්තෙත් නෑ ඒරග සන්න්සේ ගත්තේ නෑ ැන්ටිකැතික මූන පුොඩි වෙනවා. ඉර්වාස කියනවා හාදුුනේ ලූුණු ගෙඩියක් ව ඒත් ගත්තේ නෑ. දැන් අච්චර සියක් නමකට දානේ පූජා කළත් තීට ඇතුළින් එ අමුකදද අච්චාහරු ගත්තේ නෑ කියවා. ලොක හඳරුවුනන් වෙන දගන්නවා. කවුරු අ වනහරි කියන්න ඇති. දෙ මට පිටිපසෙන් ආපුගෙනගේ අසට ගත්තාන්නේේ මේ මංගිම්ම ගත්ති නැති ැති කියලා මෙයාමී ඇතුලි එදට දානිවලඳන හාදුරන්න ගානක් වන්නන්නේ මතකත්නය අච්චරවාපදම් කියලා. සමහරයින්නවා දා වවැජන ගුඩාක් ගතම මාර නිසා වැංජනයා දෙක් ඔවුන් පන්තරයට බෙදාගෙන වවැංජන කොච්චරාවන් නිහෙඩ වන්නවා. ඒඒක දන්නේ සහරට බඩේ දැවී. ගෑස්ටික් තුර අච්චාරුව ඇලඳ පුම තාව වැඩුවනවා. යතකුට අරා උපාසකම්ට ගෑස්ටික් පෙන් ඉන්න ලෙඩ පෙන් ඉන්නේ. උවාසකම්ම කල් වනාගරන්න අච්චාරගත්තේ නෑ. හරීපු තුමයි. හරී ඔහොම සිද්ධියක්පුුණ හම්බන්දුට පැත්තේ. එක ගෙදරකට සංගය පාර පිණඩ පාති වැඩිය. උපාසකම් මගෙනෙක් හම අරි ආසයි හැම දාන ස්වයනන්සර ංඟග මඟටයනවා හැරිලයනවා. මේ උපාසකම්ම දානයක් හදාගෙන හිටියා. දවස දැන් අපිට තියෙනවා පිණ්ඩපාති පිළිගන්න පුළුවන්නේ සමතිත්තිකම් පිණ්ඩ පාතම් පටික්ගේ ස්සාමිති සික්්කරණය. පාත්‍රයේ මුව ඊට දක්වා විතරයි. පාතේ උඩට මෙහිම පිරෙන්ඩ ගන්න බෑ. මටි පින් පාත ට පා ල් පාස ල් න ොඩ න ට අප හිත ල්පන කන්න මේ පාර්සල් ික ලිහුව ොත්තේහෙම පාතරයේ කට පිරන්නේ. ඒහම දහසිං අපි ගන්නවා. නොමුත් ොඩ ගඩ ති අර ංන්ස පින්ට ප ඒ ඒ පෙරදගෙන අරුදු පහයිර කකලින් ම . එදවස්සේ දැන් ඔන්න දාන පිරිලා අරුඋපාසකම දුවගනාව ධානය වෙෙදන්න. ඊට වස්ේ හා දාන ද හ රන හන්දර ත් ය. ඊට පසේ උපසමක නෑ නෑස්වාීන් නාංස මේ තියෙනවා ට නෑනසම් වැඩි විස්තද පිින්ඩ පාත ගියට පසේ බන්න කිවලේ මොකත් නෑ නිහටව නන්නේ. ඊට පස්ස නෑඋ පාසකම්වා නෑ ඇති ඇති නෑනෑ හඳන ගන්න නෑ ඇති කෙල පාත්‍රේ හලා හැරිලගිය තරවා වෛරයාාව කරෝධයාව එහෙම දාන්ටක පොලේ හවා තොපිටායි දෙන්නේ. ඒකම හිත හිතා හිටිය. ඒකම හිත හිතා හිටිය. කය බිඳුණා මැරුණා ප්‍රීතියක්. ඊට ගෙදරම ගෙදරට ආවේසය නවා. ගෙදරායට කතාන් කරනවා තින් ගෙදරයික අණඩාහ්ඩා කියනවා අම්මහරියට පින්කලනේද ඊට පස කියනවා පිින්කලා තමයි මට වැරදුනාා මකක්දක වැරදදුනේ පින්ඩ පාතය වඩින හාමුදුරන්ට වෛරයෙන් හිටිය නර සිද්ධිය එ ඒවෙලා එතම ඒයි සිද්ධිය කියන්නේ. ඊ පස්සේ මේ පි්ඩපාතිය ඒ සිද්ධිය හිතේ මතක තිබ ඒ සිද්ධිය කියනවා කියනවා දැන් උඹලා හොයාගෙන ගිහිල්ල පින්ඩ පාතය වඩින හාමුදුරන්ට පින්්ඩ පාතිය දීලා මට පින්දදිියල්ලා ගොට විස්තර ල වස ස්වාම නන්සලේ කටි පිටියම කලාා කියෙක අපිගේම ඔය කියනෙ වහන්න ඇති අහිතියෝොත් මේ මොන කරදේ කියේ මන්ත්‍රකාරයගෙන්ල බෝතල ද වැවට ගහිදම හොදර හිදම කමක අර බෝතලය ඇතුළේ සිත්ත වරද්දගත්ත නිසා බුද්ධ දේශනා ඕකට හිතහදාගන්න කරමයක් කියන්න බුද්ධ දේශනා ඇතියෙනවා ක්කනෙක් ධනය හැලි ධනය හැලි එද්දහස් දෙසිය වනා කදනෝ එක ඇමැති කෙනක් න හැිගැන්නේ හදනේ මස් හැලි එද්දස් දෙසිය වනා සංගය එද්දස් දෙසය වහාගට එදා උදේ සාවාමීන් වන්සේලා ඇටවලින්කරපු කැඳක් කදනෝද කැඳවලත් යෙන බොන කැන්ද සහ කන කැඳද කියලා බොන කැදැන කැදරිික මෙහම බොන කන කැද ගැන ැදදිි කන්ඩනක උපාස ගම්මලොයි දෙවර්ගගේෙන්ම ගේ ඊට පස්සේ මේ සාවිනාසල උද්දේ ඒ කැදවලඳරල් දෙම් බඩ පිරිලා. ධනෙටිගයා දානගෙදර දානනිවල්දන්න බැදයි. දැ අර රජතු මේ සිට මේ ඇමැසිතුමා දාන බෙදරනට අතවානවා. ඔ කොමසන්නසලා තරගියඒ හාදුරණ මේ තියනවා. නැතු නැතු අෙර හිතන්නා තියනවා. ගසිකෙන නෑනෑ නැතුව නිසානුවේ ද්ේ වැළඳදුව කැද. ම ඔබහන්සේ හල් හිල් මර ද ැඳවලද අ ධනයත්තිනක දන්න නැද පින්වතුන මේ ධානවෙල්ලාවේ බුදුරජාන්සේ වැැඩිහිටිය තන බුදුරජාන් වසි දම් පැන් පිළි ගත්තා ඒර්වාස්සේ දැම්මයාන්ගේ හිතට ආපු ආවේගී කියන්නේ කිව ඔබහන්සේලා ඕන එකක් කරගන්න කරට ධානි ාජ නෙම හැලුව පාත්තරී එද්දස් දෙසිය පනාගම ඔන්න ධනවැළඳවා බුදුරජාණන්සි දහන්දිස වැඩිය. ඔොයවාගේ එක අද වනානම් දානසාලක උච්චර කලබලයක් ඇයිද විද්දහස් දිසිය පනහක්ගේ සංගයාගේ පාත්‍රවලට හැලිහල නොන ධනසාහලාගේ එක හාඳුර නවක්ගේ පාතරයට කවරුහටිකක් හුදිටික් හැලුවෝත්ත එම තරහයි කොහොමද කාලගෝ්ටිය එකනෙ පපඩංවලින් ගහයි අනිත් එකෙන වඩේවලින් දයි යුද්ධය ස කලබලයන්නේෑ භාග්්‍යතු වහන්සේ සංසුන් සමාහිත සුවයින් වැඩඉන්නවා. අනිත රහතන් වහන්සේල සුවයින් වැඩි ඉන්නවා. සංගය සුවසේ වැඩ ඉන්නවා ඉච්චරයි. ප්‍රශ්නයන්නේ. බුද්ධකාලි අසිරිය වැඩිය. හවස් වෙනකුඩා රෑමැතිතුමා ගහිට ඇතුලින් ගින්ද රක්කනවා මංකරපු වැඩි හරි නෑ කියලා. එක්ක පිම්මට දුවගෙන යනවා. භාග්‍යත වහසි ඉදිරී කියා හිටිනවා ස්වාමීනී භාග්්‍යිතන් වහන්සේ. ංගේ හිිතට රරි දක් තියෙනවා මංන්ද මේ වගේ වැරද්දක් මගේ අතිං උනා කියලා. මේ සංගය ධානනි වලදග ැති නිසයි මටහෙම කරන්න සිද්ධුවනය කිව්වා. මන් දන්දෙන්ට ආසයි. මන් දානි හැල ඉද්දහස් දෙසිසයපනක් හැදවේ සංග්‍ය සිිස්සේ බඩ පුරුවගෙන දානි වලඳනා දකින්න. සංගය ඩිංග ඩිංග නිගත්තෙක් කවා. ඔයවාගේකක් අපි අතරට ඇවිල්ලා. ඔයවාගේ දාන ගෙදරගෙක් ගිහිලා වැරදිලා. ආයේ මනුසය සමාගණ්ඩාවත් අදකාල මොනවීද. බුදුරජාණන්සේ කුමක් කියන්න නැතිද. බුදුජ එයාග න මට මන්තක හැටියට තරුණ ප්‍රසන් නැමැති කියලා කියන්නේ බාගිතනම් දශනාකන අමාත්‍යය ඔබගේ දානින් බහගම සංගයා එක බත් ඇටයක් වැළඳුවත්. එක බත්තටයක් වැළඳුවත් මුළු දානෙම සමස්ත සංගයා වලඳපු පින එෙනවව දන් දෙන කෙන. පන ගැ දන්නන්නේ බදුරජාන්න පැහදින ඔන්න ඔය බනපද හිතර ගිහිල තිබ බන අපිට ප්‍රශ්නයක් තියෙනවාද බලන්න ධර්මය දන්න ඇති නිසා අපි කරගන්න පව් එ සද වන ධනයකදී අපි වැැංජන සීත් තියෙනවා සංගයා ගන්න එකවැංජනයයිර වවැංජන සීම පූජරුපනේ නොමුකද වැැජන සීීමම සංගය දෙස එක වෙලා හදන නි. පැදිල නේද හිත පහදුව ගන්න ඕන වච්චන මේ සංවර කරගන්න ඕන. මොකද මේ සිතෙන් කයිෙන් වචනයෙන් පවු උනුන් අකුසල් උනුන් මේක කැරකිල ගිහිල්ල වැටෙනවා සසරට ආයිපදෙන්ට සිදතේ එනවා අපි කියපු වචන කැරකිල එනවා. අපි කරපු දේවල් කැරකිලා එනවා හිතපු දේවල් කැරකිලා එෙනවා ඒ පිවතුනනි බදුරජාණන් වහන්සේම මේ සූත්‍ර දේශනයි වදාලා සිතන් වැරදිකරන්නට එපා. වචනින් වැරදි කරන්න එපා. මනසිං වැරදි කරන්න එපා. පින්වත් මහනනේ අර මාසහයට දවස් හයක්තියේලා හදපුර රජ්ජුවතියන රත්ත රෝති වගේ රිජ චරිතයක් ඇති කරගන්න කයි රජු කරගන්න, කයි රිජු කරගන්න ගැන වැරද්දක් වට දෙන්නේ කයින්. වචන රිදුරගන්න රරිජු කරගන්න ක කියැන්නේ වැරදක්වවෙන්න දෙන්න සිත රජු කරගන්න රජු කරගන්න ගැන වැරදක් වන්න දෙන්න. ඒ නිසා අද අපි මේ ධර්මයේ දේශනා කරලා. ඒවගේ මේ ධර්මය අහලා රැස්කරගත්ත පිම් බලයන්, කුසල් බලන් අපිටොත් පුළුවන්ගුණු. බලව චීතනාවක් පිහිටුවගන්න ඕන. දැන්හර දාානයක් පූජා කරලා. ඒ බලවත්වෝ පිහිටව ගත්ත සිතිවිල් ලාේ නැත් දරහත්වේ දක්වා. පලවත්ව පුද්දුමයි ඒ අපි කරන කියන දේ පෙන්වතුන එකතුයි අහසරට. විපස්ස බුදුරජාණන් වහන්සගේ කාලයේ මනුස්සයකුට තරුණ ලමය දිය බුදුරජාන්ගේ ගුණ ගැන හන්ට ැබුණ ගමන් සතුටුයි මෙයාන් හිතෙනවා මේවා කිය කියයන්න ඕන මෙයා ගමක් ගම ගාන ගහිලා බුදුරජාන්සේ මෙහම කනෙක් මෙහම කෙක් මෙහම කෙනෙක් කියර කියනවා ඒ බන්දුුම රජජතුමාට ආරංචවෙලා රජුර පනිිඩක වන්න කියන්න ඔහ මේ මෙහමතන බුදුගුණකේ අනේ ඔහෙමයි රජතුමනේ බුදුරජාන්සේ ගුණ තිේ මට පුළුවන් දෙෙට කිය යනවා බොහෝම හොදයි මංබට කරත් යදේ නවා කරත් කිය කියා පරයා දෙදහුණ කරත්තමයා කිය නවාද අවරුදු ගායක් හිටේ තවම බුදුගුණ කිය කියනවා ඒර්සේ අර අර මේ රජතුමා මෙයාට කතාක් ආය කතා කලා කියන උබතාාවම කියනන්නේ ඒම රජතුමනි අනේ බුදු කියන ගුණේ ති කවද කියලවර කරන්ඩද අස්විදදුන්න දෙස්වය අපිට ගිහිලා ගමක් ගමක් ගාන බුදුගුණ කියනවා ආය කාලයකට රජර දෙල න බදතාාවම බුදුගුණ කියනන්නේ අනේ රජතුමන බුදුගුණ කියල වර කරන්න පුළුවන්ද වාසේ රජතුමා ඇතෙක් දන්න ඇතා පිට මෙයා බුදුගුණ කිය කියා ග වයසටිගියා මැරුණා අපේ බුද්ධහසනේ සන්තති ඇමති ලයිපතුුණ ඇතා අපිට ඉඳල මාරහත්තයට වර්තනේඒකතු උන්න ඇද සසරට අපි කියන කරන්න දේවල් එකතු වෙනවා මේ අපි දන් දෙද්දී කරද්ද ධරමය හන්දද හිත ඇතුළෙන් නිතරතියාග නදහසක් බලවත්ව අ අපිට මේ අමානිව නික්මට අවබෝධ වෙනවාන. මේ කියන අකුසල් අපි අතින් කවදාවත් සිද්ධ වේ නැත්තං අප හිත රිජු කරගන්නඩ ඇත්තං ල ලත් හිතට අධිස්ථානය ධර්මය අවබෝධ කරගණඩ ඇත් අංකෙ අධිස්ඨානය ඇතිකරගන්නවා. ඒ නිසා දත් මේ ධර්ම නිශ්‍රවණය කරපු පිම් බලය සසර දුකෙන් නිදහස්සීම පිණිස්මූපකාර වෙත්වා.